සුබ උදෑසනක්. අදත් ඔබ සුපුරුදු පරිදි එකතු වී සිටින්නේ තරුවක් සමග මොහොතක් වැඩසටහනත් සමගයි. අද අප ඔබ හමුවට ගෙන එන මේ තරුව මුළු රටක් හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු වන ජන ප්‍රේමලාල් මහතා. කතා කළොත් මේ දවස්වල ඔබතුමාගේ කාලය ගත වී යන්නේ කොහොමද කියලා? සාමාන්‍යයෙන් දැන් සැහෙන කාලයක ඉඳලා කලාව වෙනුවෙන් තමයි දවස ගත වෙන්නේ. ඉතින් විශේෂත්වයක් තියෙනවා, මම 2014 වසරේදී ගුරු සේවයෙන් විශ්‍රාම ගියා. එයින් පසුව මට අවස්ථාව ලැබුණා පූර්ණ කාලීනව කලාකරුවෙකු වශයෙන්, එක් පැත්තකින් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන්, අනෙක් අතින් රංගන ශිල්පියෙකු වශයෙන් මගේ කාලය ගෙදවලා මේ ශාස්ත්‍රයේ වැඩකටයුතුවට දායක වෙන්න. ඉතින් සුපුරුදු පරිදි මේ දිනවල මේ දැනට විකාශ වන නාට්‍ය කීපයක රූපත කිරීම සඳහා සහභාගි වෙනවා. එකක් තමයි මේ ස්වාධීන රූපවාහිනී විකාශ වෙනවා වාලුකා නැති නාට්‍යයක්. ඒ අතරේ සියත නාලිකාවේ අපේ ආදරය කියලා නාට්‍යයක්, ඒ වගේම සිගස නාලිකාවේ නීල කපලු කියලා නාට්‍යයක්. ඉතින් මේ නාට්‍ය තුනට මාසයේ දින 2000 රෝගත කිරීම සඳහා සහභාගි වෙනවා. ඒ අතරේ මම අධ්‍යක්ෂණය කළ රාජකපුරු සහ අබුද්දස කොළඹ නාට්‍යයන් ලංකාවේ විවිධ ප්‍රදේශවල රඟදැක් වෙනවා සතියන්තයන්. ඉතින් එකී නාට්‍ය දර්ශන සඳහා සහභාගි වෙනවා ඒ පිටකලාතුරට යමින් එමින්. ඉතින් සුපුරුදු පරිදි මම හිතන්නේ මේක දැන් මගේ ජීවිතයේ අවුරුදු 30 ගානක වගේ ඉඳලා සුපුරුදු කාරණයක්. බොහොම සන්තෝෂයෙන් ප්‍රීතියෙන් විනෝදයෙන් කාලය ගත වෙනවා. ඒ වගේම ඔබතුමා නිර්මාණ තෝරා බේරා ගැනීමක් සිද්ධ කරනවාද? අද ඒක අපිටත් අපහසු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද අපි මීට පෙර කියන්නේ මම මුලින්ම ටෙලිනාට්‍යක රඟපෑවේ 1990 වසරේදී. ඉතින් 90 ඉඳලා මම හිතන්නේ දශක දෙකක් ඒ විදිහට හොඳ රඟපෑම් තෝරාගෙන, හොඳ නාට්‍ය තෝරාගෙන රංගනයට දායක වුණා. නමුත් අද තියෙන ප්‍රශ්නයක් තමයි හොඳ ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නේ නැහැ. එදා හොඳ නාට්‍ය නිර්මාණය කරපු පරාක්‍රම නිරියල්ල, ජයන්ත චන්ද්‍රසිරි, බර්ට්‍රම් නිහාල්, සුදත් මහදිවුල්ලව, සුදත් රෝහණ, ඔය ආදි වශයෙන් ඒ ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂවරුන් සියලුම දෙනා, විශේෂම ජයන්ත චන්ද්‍රසිරි, අද වෙනකොට මේ ටෙලි නාට්‍ය කලාව හැර ගිහිල්ලා ඔවුන්ට තවදුරටත් මේ තිබෙන වාණිජකරණය වීමත් එක්ක මේ ශාස්ත්‍රය ලබා පැවතීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් හොඳ නාට්‍ය අද හැදින්නේ නැහැ. හැදුණොත් හැදෙන්නේ තාමත්ම කලාතුරකින් එකක් දෙකක්. තේන නිසා එතකොට අර කතාවක් තියෙනවා, ගස් නැති රටේ තුත්තිරි ගසු ගස් හැටියට සලකනවායි කියලා. ඉතින් ඒ වගේ අර තුත්තිරි ගස් තමයි දැන් තෝරගන්න වෙලා තියෙන්නේ. නමුත් ඒ අතරවාරේ අපි දන්නවා මේ සම්මාන උත්සව කීපයක් පැවැත්වෙනවා ලංකාවේ. ඒවායින් ජයග්‍රහණය ලබන නාට්‍ය විකාශ වන නාලිකාව වසරේ හොඳම නාලිකාව කියලා නම් කරා. ඒ නිසා නාලිකාවකට අවශ්‍යතාවයක් වෙලා තියෙනවා මේ හොඳ නාට්‍ය එකක් හරි පෙන්නලා මේ සම්මාන ටික අරගෙන තමන්ගේ නාලිකාව අංක එකට ගේන්න. ඒක නිසා ඒ නාලිකාවලින් සාමාන්‍යයෙන් අවුරුද්දකට එකක් දෙකක් හොඳ නාට්‍ය විකාශ කරනවා. ඒ නිසා හොඳ නාට්‍ය ඉතාමත්ම අල්ප සංඛ්‍යාවක් නිර්මාණය වීමට ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒ සමහර ඒවා රඟපාන එහෙම නැත්නම් කොච්චර තෝරා බේරා ගැනීම කියන ස්ථාවරයේ හිටියත් සමහර විට මම සම්බන්ධ වෙච්ච මේ අවුරුදු 30කට අධික කාලයක් ශාස්ත්‍රීය යම් යම් හිතවත් කම් මත මීට පෙර මම රඟපෑ අධ්‍යක්ෂවරේ කතා කළාම ඒක හොඳද නැද්ද කියන එකට වඩා ඒ අධ්‍යක්ෂවරයාත් සමග මගේ තිබෙන කුළුපග මිත්‍රකම හේතු කොටගෙන සමහර විට කිසිදු ආකාරයක පොන්දේශි පැනවීමකින් තොරව රංගනයට සම්බන්ධ වෙනවා. නමුත් අද වෙනකොට මේක සම්පූර්ණයෙන්ම වාණිජකරණය වීම නිසා මම හිතන්නේ නළුමිලියන්ටත් මේ ටෙලි නාට්‍ය රංගන කලාව එපා වෙන තත්ත්වය අද වෙනකොට ඇති වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ සීරුම දෙනා කලකිරීම සමහරු අවස්ථාවල කොච්චර කාලයකට අපිට මේකෙ මිදෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද අපේ ජීවිතයේ හොඳම කාලේ යෝම් භද්‍ර යෞවනේ
කලාවෙන්ෙන් සැපවුණි. වෙනත් කටයුතු කිරීමට තිබි ඉඩකඩ සියල්ල පස කලා මෙය තෝරාගැනීම නිසා අසීරුවෙන් හරි මේ නිර්මාණයකට හැකි පමණින් දායක වෙන්නට මම හිතන සියලු දෙනාට සිද්ධ වෙනවා. මොකද මේක ආර්ථිකයත් එක්ක ගනිච්ච ප්‍රශ්නයක් බොහෝට පත් වෙලා තියෙනවා සියලුම කලා ශිල්පීන්ගේ. ඒ වගේම කලාකරුවෙක්ට සම්මානයක් ලැබෙනවා කියන්නේ ගොඩක් වටින දෙයක්. ඉතින් අපි ඔබතුමා හොඳම නළුවා සම්මානය දැනට කීවරක් ලැබලා තියෙනවද ඒ පිළිබඳව කතා කළොත්? ඔව්. මම හිතන්නේ ඒක විශේෂත්වයක් තියෙනවා මේ තියෙනවා. ඒ අතරේ අධ්‍යක්ෂවරු මම නිකන් පසුගිය දවස්වල පොඩි ලේඛනයක් සකස් කළා කියලා සාමාන්‍ය 125කට වැඩි පිරිසක් අතින් මම අධ්‍යක්ෂණය වෙලා තියෙනවා. නමුත් මට සම්මාන ලැබිච්ච සියලුම නාට්‍ය අධ්‍යක්ෂණය කෙරුණේ සුදත් රෝහණාතිය. සුදත් අධ්‍යක්ෂණය කළ කපි මුල නාට්‍ය තමයි මට මුලින්ම සම්මානය හම්බුනේ. ඒගම් සම්මානයක් ඒ අවුරුද්දේ සුපති සම්මානයක් එකම ලැබුණා. ඉන් අනතුරුව ඔහු නිර්මාණය කළ කරුල විතර නාට්‍ය ඒකටත් මට ඒගම් සම්මානයක් ඒ වගේම සිග්නිස් සම්මානයක් එකම ලැබුණා. ඉන් අනතුරුව ඔහු නිර්මාණය කළ ස්වයං ජාත නාට්‍ය මට රාජ්‍ය සම්මාන වෙලේ උඹලා සම්මාන ලැබුණා. විකාශ වෙච්ච නාට්‍ය ඒටත් ඉදිරිපුර නාට්‍යයට සුමති සම්මානයක් ඒ වගේම සිග්නිස් සම්මානයක් එකම ලැබෙතින් මේ වෙනකොට හිතන්නේ සම්මාන හතක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක ටිකක් හිතන්නේ මේ ශේෂ්ත්‍රයට කළා වූ අප්‍රමාණ කැපකිරීමට මට ස්වභාව ධර්මයෙන් කරපු සැලකීමක් හැටියට මම සලකන්නේ. ඒ වගේම ඔබතුමා දායක වුණු නාට්‍ය ටෙලි නාට්‍ය අතරින් ඔබතුමා ප්‍රියතම ප්‍රියකරනම චරිතයක් තියෙනවා නම්? ඔව් මම වඩාත්ම ප්‍රිය කරන්නේ අර සුදත් රෝහණගේ කටු ඉඹුල නාට්‍ය. එහි මේ හද්ද පිටිසර ගැමියෙකුගේ චරිතයක් මගේ රූපණය කළේ. ඉතින් ඒකට මාව තෝරා ගත්තයි කියන කාරණය ප්‍රචාර වීමත් සමඟ බොහෝ දිනකින් සුදත් ලැබිලා තිබුණ ප්‍රතිචාරය තමයි මේ ගැන කොහොමද ගැමියෙක් චරිතයක් කරන්නේ යාගේ පෙනුනේ නැහැ. ඊට පස්සේ ගැමියෝ හරි කෙසඳ මිනිස්සු ජනක් සම්හාර මනුෂ්‍ය මේ රංගන පරාසය ජනක් තුළ තියෙනවද නැද්ද කියන පිළිබඳව එහෙම විවිධ ආකාර අදහස් ලැබිලා තිබුණා. නමුත් සුදත් කියන්නේ බොහොම තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක්. බොහොම රංගන ශිල්පියෙක් බැලුවාම ඔබ තේරුම් ගන්න පුළුවන් මොකට මේ කළ හැකිද නොහැකිද කියන කාරණේ. දැඩි ස්ථාවරක හිටියේ නැහැ. කවුරු කෙසේ කීවා මේ ජනපදය අද ජනක් කොම තෙන්ද අධ්‍යක්ෂණය කරන්න කියන්න පුළුවන් කියන ස්ථාවරේ. ඉතින් ඒ නිසාම අනිතක ඉතින් මේ ඔය කවුරු මොනවා කිව්වත්